2019 නව විෂය නිර්දේශය 46 බහුවර්ණය පහත් දක්වන Python කේතෙහි ප්‍රතිදානය කුමක්ද මේ තමයි දීලා තියෙන Python කේතය ප්‍රශ්න කරන්නේ මේ කේතෙහි ප්‍රතිදානය කුමක්ද කියන එක හොඳයි අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න x වල අගේ ආරම්භක අගය කියද්දි 100යි for loop එකක් තියෙනවා for loop එකේ විචල්‍ය වෙන්නේ i කියන විචල්‍යය අයිට අගයන් ලැබෙන්නේ මේ රේන්ජ් කියන ශ්‍රිතයෙන් ක්‍රියා පරිපාටියෙන් රේන්ජ් කියන ශ්‍රිතය පටන් ගන්න කීයද 1යි එතකොට අවසානය කීයද 5යි ස්ටෙප් එක කීයද 1යි එතන මෙන්න මේ රේන්ජ් කියන ශ්‍රිතය ක්‍රියාත්මක වෙනකොට මේක ස්වයංක්‍රීයව වෙනස් වෙනවා රේන්ජ් ආරම්භය 1යි අවසානය 5යි ස්ටෙප් එක 1ක් ලෙස ඒ අනුව ලැබෙනවා අගයන් ඔන්න ලැබෙන අගයන් පරාසය තුල 1 ලැබෙනවා දෙක ලැබෙනවා ස්ටෙප් එක එකින් එක වෙනස් වෙන්නේ 3 ලැබෙනවා ස්ටෙප් එක එකකින් වෙනස් වෙනවා 4 ලැබෙනවා මේ 5 වෙනි අගය අවසාන අගය එක ලැබෙන්නේ නැහැ එහෙනම් මෙතන පුතා අගයන් 4යි ඒ අනුව වාර කීයක් ක්‍රියාත්මක වෙනවද for loop එක වාර 4ක් for loop එක ක්‍රියාත්මක වෙනවා අයිට ලැබෙන අගයන් 490 එතන අයිට ලැබෙන අගයන් 4 මම මෙන්න මේ වගුගත ආකෘතිය තුල ඉදිරිපත් කරොත් i 1 වෙනවා i 2 වෙනවා i 3 i 4 පමණයි. දැන් බලන්න මේ loop එකේදී වෙනසන ආකාරය. x කියන අගෙන් i අඩු වෙනවා. ඒ අඩු වෙලා එන අගය කාටද නැවත ආදේශ වෙන්නේ? x කියන විචල්‍යයටම ආදේශ වෙනවා. එතන මෙන්න මේ උපදේශය වාර 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව බලන්න මුල් අවස්ථාවේදී i ගේ අගය 1යි. එතකොට x සමානයි x ඍණ i ප්‍රකාශනය අනුව කියද වෙන්නේ 100 න් එකක් අඩු වෙනවා එහෙනම් 100 න් i කියන්නේ 1යි එකක් අඩු වුනාම කියද උත්තරේ 99 එහෙනම් x ට ආදේශ වෙන අගය කියද 99 x ට ආදේශ වෙන්නේ හරිද right ඊට පස්සේ දෙවෙනි වතාවේ i අගය 2යි දැන් එතකොට x අගය කියද 99 99 න් දෙකක් අඩු වෙනවා කියද එන්නේ 97යි හරි දැන් තුන්වෙනි අවස්ථාව i වල අගය කියද 3යි එහෙනම් දැන් 97 න් අඩු වෙනවා කියද 3 97 න් 3ක් අඩු වෙනවම කියද 94යි පැහැදිලිද right දැන් එහෙනම් i 4 වෙනි අගය විට අවසාන අවස්ථාව 94යි x කියන්නේ අඩු වෙනවා කියද 4 i කියන්නේ 4 94 න් 4ක් අඩු වෙනවම කියද උත්තරේ 90යි එතකොට මෙන්න මේක තමයි අවසානයේ x ට ලැබුණු අගය එහෙනම් ප්‍රෝග්‍රෑම් එක වාර 4 ක්‍රියාත්මක වෙලා අවසන් වෙනවා ඊට පස්සේ for loop එක අවසානයේ print වෙනවා x කියද print වෙන්නේ අගය 90 මුද්‍රණය වෙනවා ඒ 90 ඔබට තෝරා ගන්න වෙන්නේ දෙන ලද පිළිතුරු වලින් 4 වෙනි පිළිතුර නිවැරදි ලෙස